ලාංකික අපිසර ගොවියෝ වෙමු. ගොවිජන ප්‍රතිපා. Gojana ප්‍රතිපාතුලින් අද අපි ආවේ අම්පාර දිස්ත්‍රික්කයට. අම්පාරට අපිලා ආවේ මේ දවස්වල ටිකක් මෙහෙට තදින් වහින කාලයක්. මේ වගේ තමයි හැමදැනම දකින්න තියෙන්නේ වැව් පිටාර ගලන තත්ත්වයට වර්ෂාව වැඩිලා තිනවා. ඒත් ගොවීන්ට ලබන කන්නයට අවශ්‍ය කරන වතුර ටික නිසි විදිහට ලබා ගන්නට හැකියාවක් තිබේවි. මේ තමයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය තියෙන්නේ. හැම කෙනෙකුගේම බලාපොරොත්තුව තිබුණා කන්න ගණනාවක් හොයා කරගන්න නොහැකුණා ජලයේ හිගවීම නිසා. අවුරුදු 6කට විතර පස්සේ තමයි අම්පාරට මේ වගේ වර්ෂාවක් ලැබුණේ කියලා බොහෝ දෙනෙක් කියන්නේ මේ දවස් ටික ගත්තාම වර්ෂාව වැඩිපුර ලැබෙන කාලයක් බවට පත් වෙලා තියෙනවා. ගොවීන්ගේ ගොවි කටයුතු පිළිබඳව සොයා බලනවා වගේම ලංකාවේ අනිත් ප්‍රදේශ වලට අපි ගිහිල්ලා ගොවීන් පිළිබඳව සොයා බලද්දී ඔවුන්ගේ ව්‍යවසාය කටයුතු පිළිබඳව සොයා බැලුවා. ඒ පිළිබඳව අද අපි අවධානය යොමු කරන්න සූදානම්. ගොවිජන ප්‍රතිපා. අම්පාර දිස්ත්‍රික්කයේ මධ්‍ය ගොවිජන සේවා මධ්‍යස්ථාන 29කින් සමන්විත දිස්ත්‍රික්කයක්. එම මධ්‍යස්ථාන 29 අතරින් මධ්‍යස්ථාන 17ක් දමිළ මාධ්‍ය මධ්‍යස්ථාන වශයෙන්ුත් 12ක් සිංහල මාධ්‍ය මධ්‍යස්ථාන වශයෙන්ුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ මධ්‍යස්ථාන 29ෙම ගොවීන් 90,000කට ආසන්න ප්‍රමාණයක් අප දිස්ත්‍රික්කයේ පුරා සිංහල දමිළ සහ මුස්ලිම් ජාතිකයන් වශයෙන් අපේ ජාතික වී නිෂ්පාදනයට ඉතාමත්ම සහයෝගයෙන් යුක්තව ඔවුන්ගේ ජීවනෝපාය වශයෙන් රටට දායකත්වය ලබා දෙනවා. ඒ වගේම අප රටේ සහල් නිෂ්පාදනයේ විශේෂයෙන්ම වී නිෂ්පාදනයේදී 23%ක් පමණ ප්‍රතිශතයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් සපයන එසේ බලපුවාම වැඩිම වී නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයේ වශයෙන් අම්පාර දිස්ත්‍රික්කය හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් එවන් දිස්ත්‍රික්කයක ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සේවා සපයන ආයතනයක් වශයෙන් විශේෂයෙන්ම ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීමේදී සහ අනිකුත් සේවා සම්පාදනයේදී සුවිශේෂ දායකත්වයක් ලබා දෙන රාජ්‍ය ආයතනයක්. මේ වෙනකොට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක පොහොර සහනාධාර වැඩසටහන වගේම අනෙකුත් වැඩසටහන් විශේෂයෙන්ම කාන්තා ගොවි සංවිධාන යටතේ ක්‍රියාත්මක ශුද්‍ර මූල්‍ය වැඩසටහන් සහ මේ වෙන විට ක්‍රියාත්මක තත්ත්වයේ පවත්න ගොවි බැංකු සහ ඊට අදාළ කාර්යයන් කිරීමේදී විශේෂයෙන්ම අප මධ්‍යස්ථාන වලින් ගොවි ජනතාවට වැඩි සේවයක් සපයා දෙනවා. මේ වෙනකොට අප දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන සංවර්ධන වැඩසටහන් විශේෂයෙන්ම සුළුවාරි මාර්ග ප්‍රතිසංස්කරණයේදී අපි මේ වසරේදීත් රුපියල් මිලියන 50කට ආසන්න මුදලක් අප දිස්ත්‍රික්කයේ වෙත වෙන් වෙලා තිබුණා. ඒ මුදලින් අපේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක සුළුවාරි කර්මාන්ත 22ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමට ලක් කරලා මේ වෙනකොට වැඩ කටයුතු අවසන් කරමින් පවතිනවා. මේ විදිහට අපි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වශයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය සේවා සහ පහසුකම් සැපයීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ දායකත්වය ලබා දෙමින් සිටිනවා. ගොවිජන ප්‍රතිපා. මධ්‍යම කඳුර ගොවිජන සේවා බලපදේශය අම්පාර දිස්ත්‍රික්කයේ එක් ගොවිජන සේවා මධ්‍යස්ථානයක්. මේකේ කුඹුරු ඉඩම් අක්කර 7500කින් සහ ගොඩ ඉඩම් අක්කර 500කින් විතර සමන්විත ගොවීන් 3000ක් පමණ ජීවත් වන බලපදේශයක්. මේ ප්‍රදේශයේ ප්‍රධාන භෝගය වෙන්නේ වී ගොවිතැන. ඊට අමතරව සුළු වශයෙන් බඩේරිඟු, කව්පි, මුං, කුරක්කන් වගේ දේවල් වගා කරනවා. මේ ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ ගොවිතැන. අපි ගොවිජන සේවා මධ්‍යස්ථානය විදිහට අපේ ප්‍රධාන අරමුණ තමයි සියලු කෘෂිකාර්මික ඉඩම් වලින් ප්‍රසස්ත නිෂ්පාදනයක් ලබා ගත හැකි වෙන පරිදි කටයුතු මෙහෙවීම. එතෙන්දී අපි දෙපාර්තමේන්තුවක් විදිහට ආයතනික, නෛතික සහ කළමනාකරණ කටයුතු ඉටු කරනවා. එතෙන්දී අපේ ප්‍රධානම සේවා සැපයීමක් විදිහට වන රජයේ සහනාධාර පොහොර ලබා දීම, ඒ වගේම ගොවිජන බැංකුව හරහා ගොවීන්ට අවශ්‍ය මූල පහසුකම් සැපයීම, ඒ වගේම ගොවි සංවිධාන කළමනාකරණය කිරීම, ගෙබතු වගා පාලනය ආරම්භ කිරීම, ඒ වගේම කාබනික පොහොර වගාව ප්‍රචලිත කිරීම, ඒ ආදී සියලු කටයුතු අපි අපේ කාර්යාලයට අනුක්ත නිලධාරීන් හරහා සිදු කරනවා. මිනිසුන්ට පරිභෝජනයට අහිතකර නිෂ්පාදනයක් තමයි වර්තමානයේ වෙළඳපොළට ලැබෙන්නේ. ඉතින් අපි ගොවිජන සේවා මධ්‍යස්ථානයක් විදිහට උත්සාහ කරන්නේ මේ නිෂ්පාදනය මිනිසාට හිතකර ආකාරයට නිෂ්පාදනය කරන්න ගොවීන්ව උත්සාහ කිරීම සහ පවතින සියලුම කෘෂිකාර්මික ඉඩම් ඒ සඳහා යෙදවීම. ඉතින් අපි මධ්‍යස්ථානයක් විදිහට මේ නිලධාරීන් ඒ වෙනුවෙන් කටයුතු සිදු කරනවා.
Govijana Pratibha. Govijana Sangvardhana Departamentuwe sidu karana katayutu waladi kushikarma pareshana ha nishpadana sahakarawareya loku wagakimak idu karana. Govijana tawat ekka Govijana Sangvardhana Departamentuwe widihata nithara muna gahenne ohu. Ohu tamai tamanta pawerena rajakarya nisi widihata kriyawata nanguwin Govijana Sangvardhana Departamentuwe kriyawaliya govin atharata ragena yanne. Sewa madhyasthane haraha labena pahasukam athirin govi sangvidhana pihitawima kaanta govi sangvidhana pihitawima weni daya apa madhyasthane haraha sidu wei. Mema govi sangvidhana ha kaanta govi sangvidhana pihitawima apa gojana sewa madhyasthane satu wagakima. Kaanta govi sangvidhana walin kaantawange aarthike diunu kirima swayan rakiya kirima sandaha naya pahasukam laba dima kaabanika pohora භාවිතය වස විස නැති ආහාර වේලක් සකසා ගැනීම ගෙවත්තක් සූදානම් කිරීම වැනි දෑ වෙන කාර්යභාරයකි. එමෙන්ම ගොවි සංවිධාන සඳහා පොහොර සානාධාර ලබා දීම ජල කළමනාකරණ කිරීම ගොවීන්ගේ ගැටළු වැනි දෑ අප ගොවි ජන මධ්‍යස්ථානයේ හරහින් සිදු වන තවත් සේවාවකි. අප ගොවියන්ට ළඟින්ම සිටින නිලධාරිවරයෙකි. ඔවුන් සමග ඇති ගැටළු ගොවි ජන සේවා මධ්‍යස්ථානයට යොමු කර ඔවුන්ට අවශ්‍ය පිළිතුරු ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් සිදු කරන කාර්යභාරයයි. අද ගොවීන් හට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නැතිවම බැරි එක් අංගයක් වෙලා තිබෙනවා. සියලුම ගොවීන් අද ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා එකතු වීලා සිටිනවා. ගොවි බැංකු ක්‍රියාත්මක කිරීම තුලින් ගොවීන් හට අඩු පොලියකට ණය මුදල් ලබා දීම එමගින් ගොවීන් ඉතාමත් යහපත් කළමනාකාරීත්වයක් ලබා තිබෙනවා. එමෙන්න අද ඔබතුමාලා පැමිණ සිටින්නේ අප කාන්තා ගොවි සංවිධානයේ සිතමු කාන්තා ටැස්වීම වාරයක් තිබෙන අවස්ථාවකයි. මෙම කාන්තා ගොවි සංවිධානය දැනට වසරක් වැනි කාලයක සිට ඉතාමත් හොඳට ක්‍රියාත්මක වෙනවා. ඉතිරි කිරීම කරමින් ඔවුන් අතර ණය මුදල් ණයක් වශයෙන් එම ඉතිරි කිරීම පැගෙන පොලියක් ඉතුරු කරමින් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කරනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානයේද ලැබෙන පහසුකම් අතර මොහොන්ට බීජ අමුද්‍රව්‍ය ගනිදෑ අපි ලබා දෙනවා. ගොවිජන ප්‍රතිපා මධ්‍යම කඳුර ගොවිජන බැංකුවේ මූලික පරමාර්ථයක් තමයි වසමේ ඉන්න අපේ පළාතේ ඉන්න ගොවිජනතාවගේ දිනිදුකම තුරන් කරන්න සහාය වෙන ආයතනයක් විදිහට ක්‍රියා කිරීම. ඒ අනුව අපි ගොවිජන බැංකුව මගින් ව්‍යවසායක ණය, වගා ණය වගේ විවිධ ණය වර්ග ගොවිජනතාව වෙනුවෙන් ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ ඉතාම අඩු පොලියකට 109ක වගේ සහනදායි පොලියකට තමයි ජනතාවට අපි ණය ලබා දෙන්නේ. ණය ලබා දීමේ ක්‍රියාවලිය ඉතාම පහසු ක්‍රමයකට ගොවි ජනතාවට ලබා ගන්න පුළුවන් විදිහට ඉතාමත් අඩු විදිහට පස් දෙනාගේ කණ්ඩායම් හදලා එයාලට පහසුව ඉතාමත් ඉක්මනින්ම ණය ලබා ගන්න පුළුවන් විදිහට අපි කටයුතු කරලා ඒ කටින් ණය ලබා දෙනවා. මේ ණය ලබා දීමේ වැඩපිළිවෙල අප ගොවිජන සේවා මධ්‍යස්ථානයේ විතරක් නෙමෙයි අනිකුත් ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතාම සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙනවා. ගොවි බැංකුව ඉතාම සාර්ථක මට්ටමක පවතිනවා. මුලින්ම අපි රුපියල් 10,000 ණය තමයි ගොවීන් වෙත නිකුත් කරන්නේ. ඊට පසුව ඔවුන්ගේ විශ්වාසය මත අපි සමග ගනුදෙනු කරන ආකාරය අනුව අපි ඔවුන්ට 50,000 දක්වා ගොවීන්ට ණය නිකුත් කරනවා. දැන් අපි ගොවීන් සමග ගනුදෙනු කරන්නේ ගොවි බැංකුව සතුව පවතින මුදල් වලින්. මෙම ක්‍රමය යටතේ ගොවීන් අපහසුතාවයට පත් නොවි තාමත් සාර්ථක විදියට ගොවීන්ගේ විශ්වාසය දිනාගෙන ගොවීන් වෙත ණය නිකුත් කිරීම අපි සිදු කරනවා. ඒ වගේම ඔවුන් තාම විශ්වාසනීය ලෙස අපිට නැවතත් ණය පියවීම සිදු කරනවා. දැන් අපි ගොවීන් වෙත ලබා දෙන්නේ වගා ණය. මින් ඉදිරියට ඔවුන් වෙත කෘෂි යන්ත්‍රෝපකරණ ණය, කාන්තා ව්‍යවසායක ණය ආදී ණය නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ණය මුදල අපිට ගොඩාක් වටිනවා. ඉදිරියටත් මේ ණය මුදල ගොවීන්ට ලබා දීමෙන් ලොකු පිටුහලක් වෙනවා. ඒක නිසා ඉදිරියටත් මේ ණය එක මිනිසුන් අතර බෙදා දීමෙන් ගොඩක් වාසියක් වෙනවා. මොකද මිනිසුන්ට ගොඩක් සහනයක් ලැබෙනවා. ගෙවතු වගාවන් වලටද පොහොර හා බීජ ලබා ගැනීමටද හා ගොඩක් වාසිදායක වෙනවා. දිනෙන් දින දියුණු වන්නට මේ ගොවි ණයක මිනිසුන්ට ගොඩක් පිටුහලක් වෙනවා. ඒ වගේම ගොවියොන් නගා සිටවන්නටද ලොකු ලක් වෙනවා. ගොවිජන
Pratibha. මැදස්ථානෙ කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන් 12 දෙනෙක් ඉන්නවා සුද්‍රමූල්‍ය වැඩසටහන යටතේ සිතමු කාන්තා ගොවි සංවිධානය පිහිටවල අප බල ප්‍රදේශයේ සෑම මාසයකම අපි පොලක් පවත්වනවා එම පොලෙන් ලැබෙනා වූ නැවුම් එළවලු හා පළතුරු වර්ග නිෂ්පාදන පොලට දාලා එයින් නිෂ්පාදකයාට වාගේම පාරිභෝගිකයාටත් ලොකු ලාභයක් තියෙන විදිහට අලෙවි කරනවා ඒ වාගේම එයින් ගන්නා ආදායම කාන්තා ගොවි සංවිධානයේ ඉතුරුම් විදිහට ඉතුරු කරනවා ඒ වාගේම නිෂ්පාදකයාට ලොකු ආදායමක් ලැබෙනවා ඒ පොල අපි මාසිකව පවත්වනවා ඒ පවත්වන පොලෙන් පාරිභෝගිකයාට සෑහෙන වාසියක් ඇති වෙනවා ඒ වාසිය තමයි නැවුම් එළවලු පළතුරු ලබා ගන්න හැකියාව ලැබෙනවා ඒ වගේම වස විසින් තොර කාබනික නිෂ්පාදන වලින් යොදාගත් ඒවම තමයි අපි අලෙවිය කරන්නේ ඒ වගේම ඒගොල්ලන්ගේ ආර්ථිකය නගා සිටවන්නත් අපි වැඩි මෙහෙයක් කරනවා මුළු බල ප්‍රදේශයේම අපගේ ගොවිජන සංවර්ධන නිලධාරිතුමාගේ උපදෙස් මත අපි මේ වැඩසටහන සාර්ථකව කරගෙන යනවා අපි කාන්තා ගොවි සංවිධානයේ මේ ගෙවිලියන් වශයෙන් වස විස වලින් තොරව ගෙවතු වගා වැඩසටහනක් කරනවා එයින් අපේ එදිනදා පරිභෝජනයට අරගෙන ඉතිරි ඒවා පොලක් වශයෙන් මාස්පතා අලෙවි කරන්න අරන් එනවා එයින් අපේ ආර්ථිකය වගේම අපි පැමිණෙන පරිභෝගිකයන්ට වස විස වලින් තොර ආහාර වේලක් සාදා ගන්නට ඒවා අලෙවි කරනවා ඉතින් අපෙන් හැමදාම ඇවිල්ලා ඒගොල්ලෝ අපි තියෙන පොලෙන් අරන් යනවා එහෙම අලෙවි කරලා අපේ ආර්ථිකය අපි නංව ගන්නවා මාස්පතාම අපි මේ වැඩේ කරගෙන යනවා එයින් අපේ ආර්ථිකය දිනනවා වගේම අපි මාසෙන් මාසෙට තාර වශයෙන් රුපියල් 150ක මුදලක් ඉතිරි කරලා අපේ සුද්‍ර මූල්‍ය ණය වැඩසටහනක එයින් දියත් කරගෙන යනවා මේ පොලෙන් මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට විශාල සේවයක් සිදු වෙනවා ඒ කියන්නේ ගොවියන් ගෙවිලියන් විසින් තමයි මේ පොල කරගෙන යන්නේ මේකෙන් විශාල සේවාවක් සිදු වෙන හැටි කිව්වොත් එහෙම අපට නැවුම් පළතුරු එළවලු හැම දෙයක්ම ලබා ගන්න පුළුවන් ඒකම ගොවි නිෂ්පාදන ඉතා අඩු පහසු මිලකට ලබා ගන්න පුළුවන් ඒ නිසා මම හිතනවා මේක තව ඉදිරියටත් වැඩි දියුණු කරගෙන ප්‍රදේශයේ මෙන්ම දිස්ත්‍රික්කේ පුරාම ගිහිල්ලා ඊළඟට දිවයින පුරාම මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ ගොවි ජනතාව හැටියට හැම කෙනෙකුටම වස විසෙන්තොර ආහාර විලක් සපයා ගැනීමට මෙවැනි වැඩසටහන් හොඳ ධෛර්යයක් ශක්තියක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා ගොවි ජන ප්‍රතිපා හැට අටේ පමණ ඉඳන් අස්වද්දපු මේ කුඹුරුයාය අපිට විවිධ ප්‍රශ්න රාශියකට මුහුණ පාන්න සිද්ධ වුණා. පළවෙනිම දේ තමයි මේ ඉඩම් තර්ජිත ඉඩම් බවට පත් වුණා නිසි වාරි පද්ධතියක් නැතුව මහ කන්නයට පමණක් එහෙනම් වර්ෂා පෝෂිතව අපි කුඹුරු කරනකොට මේක වෙන පුද්ගලයන්ගේ ග්‍රහණයට නතු කරගත්තා මාස 3ක් අපි වගා කරලා ඒ අස්වැන්න අරන් ගියාට පස්සේ. නමුත් මේ ගොවි ජන සේවා එකත් එකතු වෙලා මේ වැව් ප්‍රතිසංස්කරණය කරාට පස්සේ දැන් කන්න දෙකම මේ කුඹුරු ටික කරන නිසා අපිට ප්‍රධානතම ප්‍රශ්නයෙන් අපිට ගැලවෙන්න හම්බුණා මොකද දැන් තර්ජනයක් නැහැ කවුරුත් මේ ඉඩම් අත්පත් කරගන්න එන්නේ නැහැ දෙවනි දේ තමයි අපි පුරුදු වෙලා තිබ්බේ ඇත්තටම එක කන්නයක් විතරක් කරලා අනිත් කන්නේ ඇතෑරලා දාලා කුඹුරු ටික නාස්ති කරන ස්වභාවයක් නමුත් දැන් කන්න දෙකම කරන නිසා නිසි පරිදි ගොවියන්ට ප්‍රතිලාභයකුත් තියෙනවා ඒ වගේම ඒගොල්ලොන්ගේ යැපෙන 400ක් පමණ පුද්ගලයන්ට හොඳ ආදායම් මාර්ගිකුත් තියෙනවා මේ හැම දෙයකම ගොවි ජන සේවායකෙන් අපි කරන ලද ඉල්ලීම් ඒ අපි දෙන ලද යෝජනා ඒවා ඒගොල්ලෝ සැලකිල්ලටගෙන හරි විදිහට ඒක කළමනාකරණය කරපු නිසා අපේ ගොවියන්ට මහඟු සේවයක් අත් වුණා මේ වැවම ප්‍රතිසංස්කරණය කරගන්න එහෙම නැත්නම් වැඩි දියුණු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා මේ ජලධාරිතාවෙන් අපි අක්කර 260ක පමණ ප්‍රමාණයක් අස්වද්දන්න පුළුවන් හැකියාව තියෙනවා නමුත් මේ දැනට තියෙන වැවේ ප්‍රමාණය අනුව අපිට එහෙම අක්කර 260ක් විතර අස්වද්ද ගන්න අමාරුයි මේ වේල්ල දික් කරලා පිටවානත් අපි හදාගත්තට පස්සේ මම හිතනවා දෙපැත්තකින් අපිට සාධාරණයක් කරන්න පුළුවන් එක පැත්තක් තමයි වන සත්තුන්ටත් ඔවුන්ගේ පිපාසයට අවශ්‍ය කරන වතුර වියලි කාලයට ලබා ගන්න පුළුවන් ඒ වගේම කන්න දෙකම අක්කර 260ක ප්‍රමාණයටත් කිසිම අඩුවක් නැතුව අපිට ජලය ලබා දෙන්න පුළුවන්
මධ්‍යම කඳවුර ගොවි ජන සේවා එක මම හිතන්නේ 1972 මට මතක හැටියට පිහිටවන ලද්දේ. එතකොට මම හිතන්නේ ගොවි ජන සේවා මධ්‍යස්ථානයෙන් ආරම්භ වුණේ පළදා වර්ධන කමිටු කියන කමිටු මගින්. මම හිතන්නේ 72 ආරම්භ වුණාට පස්සේ 77 නව ආණ්ඩු පෙරළියත් එක්කලා විවෘතාර්ථිකයත් එක්කලා මම හිතන්නේ අර 1970 ආරම්භ කරලද ඒ ගොවි ජන සේවා මධ්‍යස්ථාන පළදා වර්ධන කමිටු ආපහු එතන වැටීමක් වුණා. ඉතාලම පහත් අත්තර ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ පත් වුණා. ඔතනින් ගොවින් යනකොට ගොවින්න මේ මධ්‍යස්ථානයේ දිහා බලලවත් යන හිතෙන්නේ නැහැ. මොකද එච්චර වටා පිටාව හොඳට තිබුණේ නැහැ. වටා පිටාව ඉතාලම අපවිත්‍ර විදිහට පරිසරය සකස් කරලා තිබුණේ. අවුරුදු 9ක් වෙන අපේ දැන් ඉන්න මේ ප්‍රාදේශීය නිලධාරීතුමා ඇවිල්ලා මට වැඩ කරන්න පුළුවන් මිනිහෙක් කියන එක පෙන්නුම් කරලා පළමුවෙන්ම මධ්‍යස්ථානයේ අලුත් වැඩියා කරා. ගොවියට අවශ්‍ය කරන සියලුම පහසුකම් කියන්නේ පොහොර ටික කලට වේලාවට දැනට ගොවි ජන සේවා මධ්‍යස්ථානයෙන් කෘෂිකාර්ය පරිසර සහකාරී නිලධාරී මහතුරු හරහා ප්‍රාදේශීය නිලධාරීතුමා කල්ැතුව ඒක ගොවින්ගේ සුදුසුකම් පරීක්ෂා කරලා ගොවියා බිමට වහින්නත් ඉස්සෙල්ලා ගොවියගේ පොහොර ටික ගොවි බිමට ලැබෙන වැඩ පිළිලක් එතුමා සකස් කරගෙන තියෙනවා. බොහෝ දුරට අපගෙන් ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ඉස්සරට වඩා යම්කිසි ප්‍රතිපාදන උපදෙස් ඊළඟට නිලධාරී මහතුරුන්ගේ සේවාවන් නියමාකාර ලැබෙනවා. ඒ වගේම අපිට අපේ ආයතනය ගැන ඉතාමත්ම සන්තෝෂ වෙන්න පුළුවන්. ආයතනය මම එදා තිබුණු තත්ත්වයේ නෙවෙයි, අද මම හිතනවා ආරම්භයේ සිටම මා ඉතාම හොඳින් දන්නවා ගොවිජන සේවා ආයතනය. ඒ නිසා එහි ප්‍රගතියත් එහි පාරිසරික දේශ ලස්සනයක් ඉතාමත්ම අලංකාරයි. අද ඇත්තටම ගොවි මහතුරු පාරේ යන විටත් එවැගේම ආයතනයට පැමිණෙන විටත් ඉතාමත්ම ඒගොල්ලෝ සන්තෝෂ වෙලා යන්නේ එදා කොහොමද ගොවි ජන සේවා ආයතනය අද කොහොමද කියන මට්ටමට. ඉතින් අපට ඇත්ත වශයෙන්ම හොඳ සේවාවල් ලැබෙනවා. පොහොර ටික අපට ලබා ගැනීමට යම් යම් අවස්ථාවල මූලික පොහොරක් ගොවි මහත්තුරුන්ට ලබා ගැනීම මුලදී අපහසුතාවය වුණත් දැනට ඒ ඉතාමත්ම සාර්ථකව එම පොහොර බෙදීමේ කාර්යයත් සියල්ලම සිදුවෙනවා. ඒ වගේම අපිට ගොවි බැංකු ක්‍රමය ආවන් පස්සේ ඒකෙමුත් අපි විශාල සහනයක් ලබනවා. ඉතින් ගොවි ජන සේවා මධ්‍යස්ථානය ගොවි මහත්තුරුන්ට එදා ඈත්ව තිබ්බත් අද ඉතාමත්ම සමීපතම ආකර්ෂණීය ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම දෙවැනි පරම්පරාවේ ගොවි මහත්තුරු වශයෙන් අපි ඉතාමත් සන්තෝෂ වෙනවා මෙවැනි ආයතනයක් වීරගොඩ ප්‍රදේශයේ තිබීම ගැන. මෙය ප්‍රදේශයට නෙවෙයි මුළු ලංකාවේම ගොවි ජන සේවා ආයතනවල මෙවැනි ප්‍රගතියක් හොඳ සැලැස්මක් අනුව ගොවීන්ට පළදායී කටයුතු වලට සිදුවෙනවා නම් ගොවි මහත්තුරු වශයෙන් අපි ඉතාමත්ම අගය කොට සලකනවා. ගොවි ජන ප්‍රතිපා අද අපි රැඳුනේ අම්පාර දිස්ත්‍රික්කයේ. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවියන් වෙනුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉටු කරන කාර්යභාරයන් පිළිබඳවයි අපි අවධානය යොමු කරමින් ඔබව දැනුවත් කළේ. එහෙමනම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් පිළිබඳව ඔබට තොරතුරු දැනගන්නට අවශ්‍ය නම් තිරේ දකින දුරකථන අංකවලින් ලිපිණයෙන් ඔබට තොරතුරු දැනගැනීමේ හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ගොවියන් කිරීමේ බලාපොරොත්තු වස විසවලින් තොර රටක් හදන්න ශ්‍රී ලාංකික ගොවියා ව්‍යවසායකයෙක් කරන්ටයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තු. ඒ ගමනට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙන්නට අපි ඔබට ආරාධනා කරමින් අදට සමුගෙන යනවා ලබන සතියේදී මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුළත්. ලාංකික අපිසාර ගොවියෝ වෙමු. ගොවිජන ප්‍රතිපා.